මෙවර ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් වෙනුවෙන් ඇපමුදල් තැන්පත් කිරීම ලබන 14 වැනි බදාදා මධ්‍යහ්න 12 අවසන් වීමට නියමිතව තිබෙනවා. මිස්ටර් බෝල් පෝෂණීය ශක්තිය දැන් පහසුම නිලකට. මේ දක්වා ඇපමුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 29ක්. මැතිවරණ කොමිසම පවසන්නේ ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන්නේ නම් මෙවර මැතිවරණය සඳහා වැයවෙන මුදලද ඉහළ යනු ඇති බවයි. 1994 වසරේ සිට මේ දක්වා පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීම්වලදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයෙකු ලබාගෙන ඇති ඉහළම ඡන්ද ප්‍රතිශතය 104.08% පමණයි. ඒ 2000 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලක මහතා විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයයි. ආසන්නතම ජනාධිපතිවරණය වන 2019 වසරේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට අමතරව අතිරේක අපේක්ෂකයන් 33 දෙනාටම ලබාගත හැකි වූයේ 102.5% ඡන්ද ප්‍රතිශතයක් පමණයි. ඉතිහාසයේ පුරාවටම අධ්‍යයනය කළ බැලුවොත් මේ බහුතර අපේක්ෂකෝ ප්‍රමාණයක් තරඟ වැදුනත් ඔවුන්ට 2%ක්වත් ලබා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේක තව විදිහකට කිව්වොත් මේ සියලු දෙනාගේම අප රාජසන්තක වෙනවා. මේ අතර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් තරඟ වදින පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතුරුගිරියේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේදී නාම යෝජනා සඳහා අද අත්සන් තැබුවා. මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් හම්බන්තොට පරිපාලන සංකීර්ණයේදී පැවැත්වුණා. මේ අතර පසුගිය ජූලි මාස 31 වැනිදා සිට ඊයේ දින දක්වා කාලය තුළ මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 320ක්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.